ගරු සභාපතිතුමන් වන උපුල් ජයසිරි මහත්මාව මෙම උත්සවයේ සඳහා ඉතාමත්ම ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වී සිටින්ද ඒ වගේම ආරාධනා අවස්ථාවට පිළිගනු ලබනවා. මේ අවස්ථාව ඇත්තටම අද උදා වුණේ අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයක් වන වන ව්‍යාපෘතියට අදාළව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ගරු සභාපතිතුමාගේ සංකල්පයක් වන පුරව සුදී ගරු සභාපතිතුමනි, ගෞරවයෙන් ආරාධනා කරලා සිටිනවා පසුක් මහත්මාට. මැනුෆැක්චරිං ඇසෝසියේෂන් එකේ සභාපතිතුමාට මේ අවස්ථාවේදී පැලයක් රෝපණය කරමින් විධායක අධ්‍යක්ෂතුමන් කලාප සිටි කොම්පල් මැතිතුමාට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා පැලයක් සිටින ලෙස. ගෞරවයෙන් ආරාධනා කරනවා. අද අපි කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ගත් පියවර රුක් රෝපණ ව්‍යාපාරයක් ව්‍යාපෘතියක් ආරම්භ කරා. අක්කර 400ක් පමණ වූ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ මාර්ගවල මාර්ග පද්ධතියේ දෙපස සහ ඒ ව්‍යාපාරය සෑම ආයෝජකයන්ටත් අපි ඉල්ලීම් කරලා තියෙනවා මේ අවස්ථාව වෙන විට තමන්ගේ කර්මාන්ත ශාලා පරිශ්‍රය තුළ ඒ රුක් රෝපණය කිරීමේ කටයුතු කරගෙන යන්නේ කියලා. කටුනායක අපි උදේ 10ට මේ පටන් ගත්ත මේ ක්‍රියාවලිය ආයෝජන මණ්ඩලය යටතේ තියෙනවා කලාප 12ක් මේ වන විට ශ්‍රී ලංකාවේ. ඒ කලාප 12ෙම අපි එකවර එක විට මේ ව්‍යාපෘතිය පටන් ගත්තා. උදාහරණයක් කියනවා නම් බියගම, කොග්ගල, මහනුවර, හොරණ, මල්වත්ත, වතුපිටිවල ආදී සීතාවක ආදී ඒ සෑම තැනකදීම මේ රුක් රෝපණ ව්‍යාපාරය පටන් ගත්තා. නගරාශ්‍රිතව මේ වන වගාව ඇති කිරීම සඳහා විශේෂයෙන්ම කර්මාන්තකරණයට රට ලක් වෙලා තියෙන අවස්ථාවක කර්මාන්තකරණය තුලින් එම ප්‍රදේශවල එම භූමිවල ඇති ගස් වෘක්ෂයන් කපා දැමීම සාමාන්‍යයෙන් අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න
සිද්ධ වෙන දෙයක්. නමුත් මේ රුක් කපා දැමෙනවත් සමගම ඊට හා සමාන සංඛ්‍යාවක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් වෘක්ෂයන් පැලකිරීම සහ ඇතිකිරීම කළ යුතුව තියෙනවා. ඒක අපේ ජාතික මෙහෙවරක්. මේ මෙහෙවර විශේෂයෙන්ම පහුගිය දිනක ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිතුමා විසින් පටන් ගනු ලැබුවා. එතුමාගේ ඒ ක්‍රියාවලිය නගරෙන් නගරයට ගෙන යෑමේ සහ විශේෂයෙන්ම කර්මාන්තකරණය සඳහා විදුවාලීමේ පියවරක් හැටියට තමයි ආයෝජන මණ්ඩලය හරහා මෙය ක්‍රියාත්මක කරන්නට සිද්ධ වුණේ. මේ අත්වශ්‍යම ඓතිහාසික පසුබිමකුත් තියෙනවා මේ සඳහා. එනම් ආයෝජන මණ්ඩලය පටන් ගැනීමට මුල් වුණ ජයා ජාවතන මැතිතුමාට විශේෂයෙන්ම මේ පිළිබඳව අදහස් සංකල්පයක් ලබා ගැනීම සිද්ධ වුණා. ඒවකට සිංගප්පූරුවේ අගමැති ලී ක්වාන් යූ මැතිතුමා සහ ආරම්භක සභාපතිවරයා හැටියට කටයුතු කළ උපාලි විජයවර්ධන මැතිතුමා. සිංගප්පූරුවේ ඒ අගමැතිතුමා ලී ක්වාන් යූ මැතිතුමා තමන් පාසල් දිව්‍ය කාලේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් හැටියට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අවස්ථාවේදී තමන් නැව් නැගීම සඳහා ශ්‍රී ලංකාවේ කොළඹ වරාය සඳහා එතුමාට ලංකාවට ඒවට සිද්ධ වුණා සෑහෙන විට. ඒ අවස්ථාවන්හිදී එතුමා ලංකාව දැකලා තියෙන්නේ වෘක්ෂලතාවන්ගෙන් පිරි උද්‍යානමය නගරයක් හැටියට. එතුමා ඒ ආභාෂය යටතේ තමයි තීරණය කළේ සිංගප්පූරුවත් යම්කිසි දිනක උද්‍යානමය නගරයක් කරන බවට. ඒ තුලින් ලෝකසිතියමේ තිතක්වන් වූ සිංගප්පූරු නගරය සිංගප්පූරුව අද උද්‍යානමය නගරයක් බවට පත් කළා තියෙනවා. ඒ තත්ත්වය යටතේ විශේෂයෙන්ම කටුනායකින් පටන් ගන්නකොට 1978 මෙහි තිබුණ පොල්ගස් සමූහයක් තිබුණා. අක්කර 400ක පොල්ගස් සහ නොයෙක් වෘක්ෂලතා මෙහි තිබුණා. ඒ වෘක්ෂයන් සියල්ලම ඉවත් කළත් ඒ හා සමානවම වෘක්ෂයන් නැවතවර පැලකිරීම සහ පෝෂණය කිරීම කිසිම අන්දමකින් සිද්ධ වෙලා නැහැ. මෙය නිවැරදි කිරීම සඳහා අපගේ වගකීමක් සහ යුතුකමක් තියෙනවා අනාගත පරම්පරාව වෙනුවෙන්. ආයෝජන මණ්ඩලයක් හැටියට ඍජු හා වක්‍ර අන්දමින් මුදල්මය වාණිජමය ආයෝජනයන් පමණක් නෙවෙයි අපගේ පරිසරය සඳහා සහ අනාගත පරම්පරාව සඳහා කළ යුතු ආයෝජනයක් තියෙනවා. ඒ ආයෝජනයේ එක පියවරක් තමයි අද අපි ගත්ත රුක් රෝපණ ව්‍යාපාරය. අපගේ සියලුම ආයෝජන කලාපයන් වල අද දිනේ උදෑසන 10ට මේ ආයෝජන මණ්ඩලයේ කලාප 12ක් තියෙනවා. ඒ කලාප 12දීම මේ ව්‍යාපෘතිය පටන් ගැනුණා. එයින් අපි කොටස් දෙකකට මූලික වශයෙන් පොදු පහසුකම් ඇති මාර්ග පද්ධතිය දෙපස මේ රුක් රෝපණ වගා කිරීම කරන්න ලබන්නේ විශේෂයෙන්ම ආයෝජන මණ්ඩලයේ තනිකර මැදහත් වීමෙන්. නමුත් එතනින් එහාට ආයෝජන සඳහා කර්මාන්තශාලා සඳහා ඉඩම් දීලා ඒ අය කර්මාන්තශාලා ඇති කරලා තියෙනවා. ඒ සෑම කර්මාන්තශාලාවකම මෙම ව්‍යාපෘතිය කරගෙන යා හැකි. අපි ඒ සඳහා ආයෝජකයන්ගේ සහාය බලාපොරොත්තු වෙනවා. මේ සහාය ඉල්ලලා තියෙනවා. ආයෝජක මහත්වරුන් ඉතාමත් සන්තෝෂයෙන් ඉතාමත් උනන්දුවෙන් සහ උද්‍යෝගයෙන් මේ සඳහා කැපවන බව මේ වෙන විට ප්‍රතිඥා දීලා තියෙනවා. ආයෝජන කලාපයකම අපේ ඉන්නවා අධ්‍යක්ෂකවරයෙක් සහ සේවක මණ්ඩලයක් ඉන්නවා. ඒ සේවක මණ්ඩලය සහ ඒ අධ්‍යක්ෂකවරයා හරහා තමයි මේ අධීක්ෂණය කරනු ලබන්නේ. මේ අත්වශ්‍යම අපි ආදර්ශයක් දෙන්නේ මුළු රටටම. මේ ආදර්ශය හරහා අපි බලාපොරොත්තු වෙනවා ආයෝජන මණ්ඩල වලින් පිටත තියෙන කර්මාන්ත ශාලාවලත් මොද පිටත තියෙන කර්මාන්ත ශාලාද
ආයෝජන මණ්ඩලයේ එක්ක ගිවිසුම් එළඹ ඇති කර්මාන්ත ශාලා 2000කට කිට්ටු ප්‍රමාණයක් තියෙනවා. ඒ ආයෝජකයන්ද මේ පියවර අනුගමනය කරනු ඇතැයි කියලා අපි උදක්ම බලාපොරොත්තු වෙනවා. 2000ක් පමණ. අත්වශයෙන්ම මේ ලක්ෂ ගණන් වලින් අපි මේ මේව සමහරලට අංක විය හැකි. දැන් මේක අපි විශේෂයෙන්ම මේ සඳහා සේවක මණ්ඩලයක් ඉන්නවනේ, ආයෝජන මණ්ඩලයේ සේවක මණ්ඩලයක් ඉන්නවා. විශේෂයෙන්ම ආයෝජන කලාපවල සේවය කරන සෑහෙන ගණක් සේවක සේවිකාවන් ඉන්නවා. ඉතින් ඒ අය හරහා මේක අපිට අපේම ව්‍යාපෘතියක් හැටියට, ජාතිය මෙහෙවරක් හැටියට කිරීම සඳහා කිසිම ප්‍රශ්නයක් පැන නගින්නේ නැහැ. ඒක ඒ අයුරින්ම අපි අද තියෙන උද්‍යෝගය හරහා ඒ උද්‍යෝගය දිගටම ගෙන යමින් මේක ඉෂ්ට කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි ඒ පැල ලබා දීමත් විශේෂයෙන්ම රජයේ වන ආරක්ෂණ දෙපාර්තමේන්තුව සමග කතා කරලා ඒ පැල ලබා දීමට අපි කටයුතු කරන අවශ්‍ය අවස්ථාවන්හිදී. විශේෂයෙන්ම අපි ඒ සඳහා කර්මාන්ත ශාලා හිමියන්ට එයාගේ අභිමතය පාවිච්චි කරලා ගත යුතු තීරණ ගැනීමට හැකියාව තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා සමහර වෙලාවට හැකිය සෑම අවස්ථාවකදීම පළතුරු ලැබෙන ගස් කොස් දෙල් අඹ ආදී දේ පැල කරයි කියලා, එහෙම නැති අවස්ථාවලදී දැව සඳහා පාවිච්චි කළ හැකි තේක්ක ආදී වූ ගස් පැල කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒවාට තෝරාගත් ප්‍රදේශ තියෙන මෙහෙම ඒවා තියෙන්නේ පොකුරු ආයෝජන කලාපයන් හැටියට. ඒ කලාපයන් සමහර වෙලාවට මේ මැතිවරණ කොට්ටාස දෙකක් තුනක් පමණ එකට එක්කාසු වෙලා එක පොකුරු කලාපයක් හැටියට තමයි ඇති කිරීමට අදහස් කරන්නේ. මේ අදහස විශේෂයෙන්ම දැන් වනකොට කටුනායක කලාපයට සේවකයන් ආකර්ෂණය කර ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. මොදෙහි සම්පෘත්ත භාවයක් ඇති වෙලා තියෙනවා. ඒ තුළින් මේ කලාප සහ මේ ආයෝජන ඇතුළු කම්හල් මේ කලාපවලින් එළියට යෑමේ අවශ්‍යතාවයක් ඇති වෙලා තියෙනවා. ඒ පදම යටතේ තමයි මේ පොකුරු කලාප ඇති වෙන්නේ 45ක් ලංකාවේ නොයෙක් නොයෙක් ස්ථානයන්හිදී. ඒ තුළින් මේ ප්‍රශ්නය මගහරවා ගැනීමට හැකියාව ලැබෙනවා. සේවකයන් ආකර්ෂණය කර ගැනීම සහ ඒ සේවකයන් ඒ කම්මලත් එක්ක බැඳීමක් පවතින, මොකද ඒ සේවකයන් ඉන්නේ ඒ අවටවීම හේතුව කොටගෙන. ඒතර ඒ ඇයට ආදරයක් තියෙනවා තමන්ගේ කර්මාන්ත ශාලාවට, නැත්නම් රැකියාවක් සඳහා පඩියක් මාසයක් අන්තිමට පඩියක් ගැනීමේ පටු පරමාර්ථයකට වඩා පුළුල් පරමාර්ථයක් එයාට ඇති වෙනවා. මේක තමන්ගේ කම්මලය තමන්ගේ දෙයක් හැටියට ආදරෙන් රැක බලා ගැනීමෙන් රැකියාවක යෙදීමේ හැකියාවක් ලැබෙනවා මේ තුලින්. උතුරේ නැගෙනහිරත් කලාප ඒ හා සමානම ඇති වෙනවා. මේ දක්වා දැනට උතුරේ කලාපයක් තියෙනවා, මම හිතන්නේ කිලිනොච්චිනේ අච්චුවේලි වල එහි දැනට තියෙනවා කර්මන්ත ශාලා හතරක් පමණ තියෙනවා. ඒ කර්මන්ත ශාලා හතරේ දැනට සේවකයෝ සේවය කරනවා. මේ මාසෝලින් එකේ සේවය කරන පමණක් ඉන්නවා 2500ක්. අනිත් අයත් එක්ක එක්කාසු වෙලා මම හිතන්නේ 4000ක් පමණ සේවකයෝ ඉන්නවා, සේවක සේවිකාවන් ඉන්නවා. අත වශයෙන්ම එම ආයෝජකයන් ඉතාමත් සන්තෝෂයි ඒ සේවකයන්ගේ කැපකිරීම සහ ඒ කර්මාන්ත ශාලාවන් කෙරෙහි දක්වන ආදරය සහ
තමන්ගේ ව්‍යාපාරයක් හැටියට ඒ සඳහා දියුණු කිරීමට ගන්නා පියවර සහ සේවකයන්ගේ ඒ කාර්යක්ෂමතාවය පිළිබඳ ඉතාමත් මේ වන විට ඉතාමත් සන්තෝෂපත් වෙලා තියෙනවා. ඒ ආකාරයෙන්ම බලාපොරොත්තු වෙන අනිත් ප්‍රදේශවලත් විශේෂ ඈත ගම්පලත්වල උතුරේ පවුණක් නෙමෙයි නැගෙනහිර පවුණක් නෙමෙයි. එතකොට මොනරාගල බදුල්ල හම්බන්තොට තිස්සමහරාම මාතර අනිත් පැත්තෙන් කුලියපිටිය එතකොට පුත්තලම ආදී තැන්වල කුරුණෑගල කෑගල්ල ආදී ස්ථානයන්හි ගණනාවක් තියෙනවා 45ක් දක්වා මේ කලාපයන් ඇති කෙරුණ ඇති. මේ වන විට ශ්‍රී ලංකාවේ ආයෝජනය කළ හැකි ආයෝජන අවස්ථාවන් අපි හඳුනාගෙන තියෙනවා. නමුත් ඊට වඩා පුළුල් අන්දමින් තමයි ආයෝජකයන් මේ සඳහා බලන්නේ. සමහර අවස්ථාවදී අපි නොහිතන දේවල් සම්බන්ධව එය ආයෝජන කිරීමට උනන්දුවක් දක්වනවා. මේ සඳහා අවශ්‍ය වෙන්නේ අපි හඳුනා ගැනීම නෙවෙයි, ආයෝජන කළ යුත්තේ මොන මොන අන්දමේ ව්‍යාපාරයන් හිදී කියන එක ආයෝජකයන්ගේ අවශ්‍යතාව මත තමයි ඒ ව්‍යාපාර හඳුනා ගැනීම සිද්ධ වෙන්නේ. ඒ අනුව දැන් උදාහරණයක් කියනවා නම් හැම විටම සමහර වාහන ප්‍රශ්නයක් තමයි මේ ඍජු හා වක්‍ර ඍජු විදේශ ආයෝජනයන් කොපමණ වටිනාකමකින් ඇති ආයෝජනයන් ලංකාවට මේ මොහොත වෙනකොට ලැබී ඇද්ද කියන එක පිළිබඳ. ඒ ඍජු හා වක්‍ර ආයෝජනයන් ලැබීම සඳහා විශේෂයෙන්ම විදේශීය ඍජු ආයෝජනයන් ලැබීම සඳහා ශ්‍රී ලංකාවේ ඇති යටිතල පහසුකම් පමණක්ම නෙවෙයි ඇති මේ ඇට්මොස්ෆියර් එකක්, ඒ කියන්නේ මේ වාතාවරණයක් ඇති කළ යුතුව තියෙනවා. මේ වාතාවරණය කියලා මම කෙලින්ම හඳුන්වන්නේ ඇත්ත වශයෙන්ම යටිතල පහසුකම් හැම රටේම තියෙනවා ආයෝජන කලාපයන්හි. නමුත් අපේ රටේ යටිතල පහසුකම් වලට අමතරව නීති අනුව තියෙන නමුත් යථාර්ථය අනුව නොතිබිච්ච දේවල් තිබුණා. ඒ තමයි නීතියක ආධිපත්‍ය. ආයෝජන මණ්ඩලය සහ රජය සහ මහා භාණ්ඩාගාරය ඇතුළු අනෙකුත් අමාත්‍යාංශ තුලින් තීරණ ගැනීමේදී අවංකව කාර්යක්ෂමව ඒ තීරණ ගත යුතුව තියෙනවා. නීතියක ආධිපත්‍යයක් නැත්නම් රටක මොන අන්දමේ සහනයන් සහ ධෛර්යමත් වීම සඳහා කැපවීම තියෙනවා කියලා ප්‍රකාශ කරත් කිසිම ආයෝජකයෙක් ඒ රට වෙනුවෙන් එන්නේ නැහැ රට ආයෝජනය කිරීම සඳහා. සේවකයන්ගේ කැපවීම අවශ්‍යයි, සේවකයන්ගේ කාර්යක්ෂමතාවය අවශ්‍යයි. අද යටිතල පහසුකම් කියලා කියන විදුලි බලය නැත්නම් එහෙම නැත්නම් දුරකථන නැත්නම් මේ කම්පියුටර් ආදී පිළිබඳව වූ යටිතල පහසුකම් හැම රටකම තියෙනවා. නමුත් නැති දේවල් තමයි අපිට මේ ආයෝජකයන් සඳහා දිය හැකි වන්නේ. ඒ අනුව මේ වෙනටත් මම හිතන්නේ පහුගිය අවුරුද්දේම අස්සම් කරලා තියෙන්නේ ආයෝජනවල වටිනාකම ඩොලර් මිලියන 1600යි. ඩොලර් මිලියන 1600යි අස්සම් කරලා තියෙන ප්‍රමාණය. What we assign. අස්සම් කරලා තියෙන ප්‍රමාණය. නමුත් දැන් මේ වන විටම නොඑක් අන්දමේ නොඑක් පැති වලින් එයාගේ මේ යෝජනා ලැබෙමින් පවතිනවා. විශේෂයෙන්ම හම්බන්තොට චීන නැව් ship breaking සහ නැව් තටාංගණය පාවිච්චි කරමින් ship breaking සහ steel mill දැමීම සඳහා එතකොට කොළඹ වරායේ මේ නව ආයෝජනයක් සඳහා gantry crane නිෂ්පාදනය කිරීම සඳහා එතකොට ඔලුල් වරායේ නොඑක් මේ අවශ්‍ය අබැර්තු තියෙනවා ආයෝජකයන්ට ඒම සඳහා. නමුත් මේ අතරතුර පසුගිය කාලේ 2014 සහ ඊට ප්‍රථමයෙන් සමහර ආයෝජනයන් කරලා තියෙනවා රජය විසින්
මේ වන විට ඒ ආයෝජයන් ආයෝජනයන් සුදුවලි බවට පත් වෙලා තියෙනවා. මේ සුදුවලිය හැටියට තියෙන මේ ආයෝජනයන් නැවතවරක් අපි ක්‍රියාශීලී බවක් ඇති කර යුතුයි, ක්‍රියාත්මක කළ යුතුයි. උදාහරණයට කියනවා නම් හම්බන්තොට වරායට ආශ්‍රිතව වරාය අධිකාරියෙන් තට්ටු 13ක ගොඩනැගිල්ලක් හදලා තියෙනවා. මේ වන විටත් ඒ තට්ටු 13ේ ගොඩනැගිල්ල යතුරු දාලා වහලා තියෙන්නේ. එතකොට තිරුකණාමලයේ හදලා තියෙනවා බිලියන ගණනාවක් යට කරලා මාළු කෑනින් ෆැක්ටරි එකක්, මාළු අසුරීමේ ටින් කිරීමේ බරපතල ආයෝජනයක් කරලා තියෙනවා. ඒකත් කරලා තියෙනවා මම හිතන්නේ වරාය අධිකාරිය මගේ 2004 සහ ඊට ඉස්සෙල්ලා. එහි ආයෝජනය පමණක් මම හිතන්නේ මිලියන 2000ක් පමණ වෙනවා. අද වෙනකොටත් ඒවා යතුරු දාලා ඔක්කොම ලොක් කරලා තියෙනවා. ආයෝජකෙන් ඇවිල්ලා නැහැ, මේක කර්මාන්තශාලා ඇති කරලා තියෙනවා. ඉතින් මේ සමහරුගේ සිහින සැබෑ කිරීම සඳහා අපි පියවර ගතමින් ගත යුතුව තියෙනවා. මේ වගේ සුදු අලින් ඇති කරත් අනිත් තව එකක් තියෙනවා. දැන් හම්බන්තොට ඉඳලා කිලෝමීටර් 35 ගිය තැන සූර්ය වැව තියෙනවා, IT පාක් එකක් කියලා. IT පාක් එකක් කියලා මේ IT පාක් එක හදන්න දැන් පියවරක් තියෙනවා, කොන්ත්‍රාත් අත්සන් කරලා තියෙනවා. ඒ නිසා ඒවා නවත්තන්න බෑ, ඒවා ඒ ආකාරයෙන්ම කරගෙන යනවා. මොකද කොන්ත්‍රාත් දහනක නීතිමය ප්‍රශ්නයක් එනවා, ඊට වඩා මුදලක් අපිට ගෙවන්න සිද්ධ වෙනවා. මේ සඳහාත් මේ වන විට දැන් ඔය ඉදිකිරීම සම්බන්ධව කොන්ත්‍රාත් අත්සන් කරන මොහොත වෙනකොටත් කිසිම අයුරකින් ආයෝජකයන් හෝ මුර්ධකාංග කොම්පියුටර් සඳහා වූ කිසිම ව්‍යාපාර එතනට එන්න සූදානමක් තිබුණේ නැහැ. නමුත් මේ වන විට අපි ක්‍රියාත්මක කරගෙන යනවා ඒ පණිවිඩය ලෝකෙට දීලා, ඉන්දියාවට දීලා, නොයෙකුත් අනිකුත් අසල්වැසි රටවලට දීලා නැවතවරක් ආයෝජකයන් රැගෙන ඇවිල්ලා මේවා නැවතවරක් මේ සිහින ක්‍රියාත්මක කිරීම සඳහා යථාර්ථයක් බවට පත් කිරීම සඳහා කටයුතු පියවර දැන් ගණමින් පවතිනවා. ඔය සම්බන්ධව අපි මේ වෙනකටත් මම රූපවාහිනී සංස්ථාවත් එක්ක සහ සිරස ආයතනයත් එක්කත් කතා බහ කරමින් පවතිනවා. ඒ තුලින් ජනතාව වෙත මේ පණිවිඩ දීම සඳහා ආයෝජන කලාපවල සේවය කරන සේවක සේවිකාවන්ට ලැබිය හැකි ආදායම් මාර්ග මොනවද, පඩිනඩි කොහොමද, පහසුකම් මොනවද කියන එක පිළිබඳ දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ඇති කරගන්න. මොකද මේ පිළිබඳව අපි කිසිම අයරකින් පත්තරවල, පුවත්පත්වල ඇඩ්වර්ටයිස්මන්ට් සල්ලි විතන් කරලා දැම්මයි කියලා ඒක එතනින් එහාට යන්නේ නැහැ. මොකද අපි මේ බලාපොරොත්තු මේ සඳහා ආකර්ෂණය කර ගැනීමට බලාපොරොත්තු වෙන සේවක විදිහට මේ පත්‍ර කියවන්නේ නැතුව ඇති. මොකද මේ පත්‍ර කියවන්න පත්‍ර ගන්න වත්කමකුත් නැතුව ඇති. නිසා සෑම නිවසකම රූපවාහිනී යන්ත්‍රයක් තියෙනවා අද වෙනකොට. ඒ හරහා මේක ඒ අය ආකර්ෂණය කරගත යුතුයි. තවත් උදාහරණයක් කියනවා, අද මේ රටේ සේවකයෝ රුපියල් 20,000 25,000 වගේ පුංචි පඩිවලට පිටරට යන අවස්ථාවන් තියෙනවා අනන්ත ප්‍රමාණ.
ඒ පිටරට ගිහිලා බරපතල දුක් ගැහැට වලට ලක් වෙනවා. නමුත් ඒ පඩියම ලංකාවෙම ඉඳලා තමන්ගේ මව්බිමේ ඉඳලා තමන්ගේ ගෙදර ඉඳලා පැය කීපකින් යන්නෙන්න පුළුවන්කම තියෙද්දිත් ඒ අය සමහර වෙලාවට නොදැනුවත්කම විය හැකි. මෙතන ඔය කියන සමාජ ප්‍රශ්නයට වඩා නොදැනුවත්කම විය හැටි මේ පිළිබඳ ඔවුන් දැනුවත් වීම නැති හේතුව උඩ තමයි ඒ අය මේ රැකියාවල් ලබා ගැනීම සඳහා ඉදිරිපත් වෙන්නේ. නමුත් ඒ පිළිබඳ ඒ ප්‍රශ්නය හඳුනාගෙන තමයි මම හිතන්නේ ගරු අග්‍රාපතිතුමා පියවර ගැනීමින් පවතින්නේ මේ අවස්ථාව වන විට මේ රටේ ආයෝජන කලාපයන් 45 පමණ ඇති කළ තමන්ගේ නිවසට නුදුරු ස්ථානයකට තමන්ගේ නිවස ඉඳලා නැත්තම් කොහර ගිහිල්ලා නේවාසිකව නවතින්නේ නැතුව නේවාසික නැතුව ඒතර වියදම වැඩි වෙනවා. තමන්ගේ නිවසේ ඉඳලා යන්න තියනවා නම් ඒ වියදම අඩුයි. ඒ සඳහා ඒ ආයෝජන කලාපයන්ගේ තමන්ගේ නිවසට නුදුරු ස්ථානයකට ගෙන යාම සඳහා තමයි ආයෝජන කලාපයන් 45 ඇති කිරීම සඳහා දැන් තීරණය කරලා තියෙන්නේ.